සුබ නත්තලක් ප්‍රාර්ථනා කරන්න කැමති. ජනාධිපතිවරණයේ අනතුරුව පැසල් සංවිධානයේ අපි කල්පනා කළා අතුරු වාර්තාවක් නිකුත් කරන්නට. අවසන් වාර්තාවට ප්‍රථම, මොකද කඩිනමින් සංශෝධනය විය යුතු අවධානය යොමු විය යුතු අංශ ගණනාවක් පිළිබඳව මේ මැතිවරණයේදී අපි හඳුනගත්තා. මේ මැතිවරණයෙන් අනතුරුව කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්ම පිළිබඳව මේ වෙනකොට රජයේ අවධානය යොමු වෙලා තිබෙනවා. දැනට තියෙන නීතිමය ප්‍රතිපාදන අනුව මාර්තු මාසයේ පළවෙනිදායින් අනතුරුව ඕනෑම මොහොතක පාර්ලිමේන්තු මැතිවරණයේ කැඳවීමේ හැකියාව වර්තමාන ජනාධිපතිවරයාට තිබෙනවා. තිබෙන දේශපාලනික ස්වභාවය අනුව අපි විශ්වාස කරනවා ඒ ලැබෙන පළමු මොහොතේම පාර්ලිමේන්තු විසිරුවා හැරීමේ ඉඩකඩ තිබෙනවා. යම් ආකාරයකට එසේ විසිරුවා හැරියොත් මැතිවරණයේ අප්‍රේල් මාසයේ අග සතිය තුළ යෙදීමේ ඉඩකඩ තිබෙනවා. මැතිවරණ කොමිසමේ අදහස් වලට අනුව ඒ කාලය තුළ මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඊට පෙරාතුව මේ ඉදිරි මාස 3ක කාලය තුළ අවධානය යොමු විය යුතු අංශ කීපයක් පිළිබඳව අපි හඳුනගත්තා. ඒ නිසා පැසල් සංවිධානයේ අවසන් වාර්තාව එළිදැක්වීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් සමාජයේ අවධානය යොමු කිරීම තමයි මේ අතුරු වාර්තාවේ අපේක්ෂාව වෙන්නේ. මේ මැතිවරණය මම හිතනවා අපි හැමෝම එකඟයි 2010, 2005, 2019 මේ මැතිවරණ සංසන්දනය කරලා බැලුවොත් මේ මැතිවරණය සාපේක්ෂව ප්‍රචණ්ඩත්වයේ අඩු මැතිවරණයක් හැටියට අපිට දකින්නට පුළුවන්. ගැටුම්කාරී තත්වයන් පහුගිය මැතිවරණ 3ක් ජනාධිපතිවරණ 3ක් සංසන්දනය කරලා බැලුවාම අවම මට්ටමකට පත් වෙලා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය බලය සහ රාජ දේපල අවභාවිතාව පිළිබඳ කාරණේ සැලකිය යුතු මට්ටමකට අඩු වෙලා තියෙනවා. නමුත් මේ මැතිවරණයේදී අපි රාජ්‍ය බලය භාවිතා කිරීම පිළිබඳව අවස්ථා ගණනාවකදී බරපතල කාරණා නිරීක්ෂණය වුණා. ඒ පිළිබඳව මැතිවරණ කොමිසම සහ අදාළ බලධාරීන් දැනුවත් කරලා තිබෙනවා. නමුත් මේ මැතිවරණයේදී කැපී පෙනෙන ගැටලුවක් බවට පත් වුණේ මාධ්‍ය භාවිතාව පිළිබඳව නිරීක්ෂණ සංවිධානයක් හැටියට, සිවිල් සංවිධානයක් හැටියට මාධ්‍ය පාලනය කිරීම පිළිබඳව අපේ විශ්වාසයක් නැහැ. නමුත් මාධ්‍ය සමබරව පවත්වා ගැනීම මැතිවරණයකදී තාම තීරණාත්මකයි. මොකද මේ මැතිවරණය නිදහස් වුණාට සාධාරණභාවය පිළිබඳව අපිට ප්‍රශ්නයක් මතු වුණා. ඒ සාධාරණභාවයට ප්‍රධානම සාධකය තමයි සෑම අපේක්ෂකයෙකුටම සම බිමක් නිර්මාණය වීම, සෑම දේශපාලන පක්ෂයකටම සම බිමක් නිර්මාණය වීම. ඒ සම බිම නිර්මාණය කිරීමේ දී ප්‍රධාන ගැටලුවක් වෙන්නේ, නැත්නම් ප්‍රධාන භූමිකාවක් මෙහෙවන්නේ මාධ්‍ය ආයතන. ඒ නිසා මාධ්‍ය භාවිතාව පිළිබඳව පෞද්ගලික මාධ්‍ය, රාජ්‍ය මාධ්‍ය, මේ මාධ්‍ය කණ්ඩායම් වර්ග දෙක පිළිබඳවම මේ මැතිවරණයේදී යම් ගැටලුවක් මතු වුණා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ ඉදිරි මැතිවරණයට පෙරාතුව මේ සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකයේ අවධානය යොමු විය යුතු වෙනවා. මේ මාධ්‍ය කොහොමද සමබරව පවත්වාගෙන යන්නේ කියන එක පිළිබඳව. ඒ අපි ඒක සුභවාදී පැත්තකින් දකින්නට කැමති. අපි මැතිවරණ කොමිසමට යෝජනා කරන්නේ මාධ්‍ය ශ්‍රේණිගත කිරීමක් කරන හැටියට මැතිවරණ කාලය තුළ මධ්‍යස්ථව ක්‍රියා කරන මාධ්‍ය ආයතන අපි ඇගෙීමට ලක් කළ යුතුයි. ඒ ඇගෙීම හරහා මේ අවභාවිතාවන් නැත්නම් එක දේශපාලන පක්ෂයකට නැඹුරු වෙන තත්ත්වයන් වළක්වා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මේ ශ්‍රේණිගත කිරීම සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිසමට ප්‍රතිඵල ලබා දීම පිළිබඳව නිර්ණායක සකස් කරන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් උත් මේ ඇගයීම් ක්‍රමවේදයේ සැලකිල්ලට ගන්නට පුළුවන්. ඒ නිසා මේක සුභවාදීව අපි දකින්නේ ඒ හරහා මාධ්‍ය ආයතන පොළඹවීමේ හැකියාව තිබෙනවා. හකිතාක් දුරට අඩුම තරමින් අවම මට්ටමේ හෝ ඒ සමබරතාවය ආරක්ෂා කරගන්න. ඒ නිසා ඒ පිළිබඳව අපේ අතුරු වාර්තාවේ අපි සඳහන් කරලා තිබෙනවා. එකම සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මේ මැතිවරණයේදී අපි දැක්කා. නිහඬ කාල සීමාව තුලත් විශාල ලෙස සමාජ මාධ්‍ය භාවිතාව හරහා අපේක්ෂකව ප්‍රවර්ධනය කිරීම තිබුණා. ඇත්තටම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් මේ නිහඬ කාල සීමාව තුළ මැතිවරණ කොමිසමේ උපදේශ උපමාන බොහෝ දුරට අනුගමනය කරන්නට ක්‍රියා කළා. ඒ නිසා ඒක අපි ඇගෙීමක් හැටියට මතක් කරන්නට කැමතියි. නමුත් සමාජ මාධ්‍ය ඒ පාලනය ඔවුන්ට තිබුණේ නැහැ.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය මැතිවරණට මාධ්‍ය නියාමනයට අදාළ නීති සම්පාදනය කරන කාලවකවානු තුළ මේ මාධ්‍ය දකින්නට තිබුණේ නැහැ. ඒ නිසා මේ නව මාධ්‍ය හැටියට එකතු වෙච්ච සමාජ මාධ්‍යත් යම් ප්‍රමාණයකට නියාමනයකට ලක් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය විය යුතුයි. විශේෂයෙන්ම අපි සඳහන් කරන්නේ සමාජ මාධ්‍යවලට ආවේණික නියාමනයන් තිබෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම රටේ මූලික නීතියට සහ මැතිවරණ කොමිසමේ උපදෙස් සහ උපමාන වලට සමාජ මාධ්‍යත් නතු විය යුතු වෙනවා යම් ප්‍රමාණයකට. අපි එයිනුත් අදහස් කරන්නේ නැහැ සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම පාලනයකට ලක් කළ යුතුයි කියලා. එය නිදහසේ ගලා යන්නට තියෙන ඉඩකඩ ආරක්ෂා විය යුතුයි. හැබැයි වැරදි තොරතුරු සමාජගත කිරීම, වෛරී සහගත ප්‍රකාශ සමාජගත කිරීම වැනි සමාජයට අයහපත් මැතිවරණ ක්‍රියාවලියට අයහපත් තොරතුරු සමාජගත කිරීම වැළැක්වීම සඳහා නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය අපි දකිනවා. ඒ වගේම ඡන්ද මධ්‍යස්ථාන තෝරා ගැනීම පිළිබඳව අපි කරුණු ගණනාවක් අවධාරණය කරන්නට කැමැති. මේ මැතිවරණයේදී 14%ක් ආබාධිත ඡන්දදායකින්ට ඡන්ද මධ්‍යස්ථානවලදී අපහසුතා ඇති වෙච්ච බව අපේ නිරීක්ෂණ අනුව වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා ඡන්ද මධ්‍යස්ථාන තෝරා ගැනීමේදී මේ කාරණය සැලකිල්ලට ගත යුතුයි. නමුත් අපි දන්නවා, තමුන්නාන්සලා අපි හැමෝම දන්නවා මේ රටේ භූගෝලීය වශයෙන් තිබෙන ස්වභාවය අනුව, ඒ වගේම ඡන්ද මධ්‍යස්ථාන ලෙස පාවිච්චි කරන රටේ පාසල් බොහෝ දුරට පොදු ගොඩනැගිලි මේවා තියෙන මේවා එක මොහොතක වෙනස් කරන්න මැතිවරණ කොමිසම සභාවට හැකියාවක් නැහැ. නමුත් මේ ආබාධිත පිරිස සිටින ප්‍රදේශ හඳුනාගෙන කල්ඇතුව ඒ අඩුම තරමින් ඒ ප්‍රදේශ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම ඡන්ද මධ්‍යස්ථාන තෝරා ගැනීමේදී ආගමික මධ්‍යස්ථාන තෝරා නොගන්නට හැකිතාක් උත්සාහ කරන හැටියට අපි ඉල්ලා සිටිනවා. මොකද මේවා නීති සම්පාදනයකින් තොරව වෙනස් කරන්න පුළුවන් කාරණා. මේ මැතිවරණයේදී අපි දැක්කා අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ආගමික ස්ථාන ක්‍රියා කරනවා. ඒ නිසා ඒ වගේම මැතිවරණ දිනේදී වෙනත් කණ්ඩායම් වලට ඒ මධ්‍යස්ථාන කරා යොමු වීම හරහා අපහසුතා ඇතිවීමේ හැකියාවන් පිළිබඳව අවස්ථා කීපයකදීම නිරීක්ෂණය වෙලා තිබෙනවා. නිසා ඒ පිළිබඳව සලකා බැලිය යුතු වෙනවා. ඒ වගේම ගාල්ල ප්‍රදේශයේ අපිට එක මධ්‍යස්ථානයක් වාර්තා වුණා. ඔවුන්ට ගොඩබිමින් ඔවුන්ට පාගමනින් යනවා නම් කිලෝමීටර 3ක වගේ ප්‍රමාණයක් කැලයක් මැදින් ගමන් කරන්න සිද්ධ වුණා. සිංහරාජයේ මැදින් එහෙම නැත්නම් වාහන පාවිච්චි කරනවා නම් බස් පොදු ප්‍රවාහනය පාවිච්චි කරනවා නම් බස්වත් 3කින් ගමන් කරන්න සිද්ධ වෙනවා. මේ මැතිවරණයේදී 83%ක් ඉහළ ප්‍රතිශතයක් ඡන්දේ පාවිච්චි කළා. හැබැයි එක ඡන්දදායකෙක් හෝ ක්‍රියාවලිය තුළ අපහසුතාවයට පත් වෙනවා නම් ඒ තත්ත්වය වළක්වා ගන්න අවශ්‍යයි. නිසා මෙවැනි මධ්‍යස්ථාන පිළිබඳව අපි මැතිවරණ කොමිසමට යෝජනා කරන්නේ ග්‍රාම නිලධාරීවරුන් හරහා ලංකාවේ සීලුම මධ්‍යස්ථාන පිළිබඳව නැවත සොයා බැලීමක් සිදු කරන හැටියට, එවැනි අයට අපහසුතාවකින් තොරව ඡන්දේ පාවිච්චි කරන්නට සීලුම පුරවැසියන්ට ඡන්දේ පාවිච්චි කරන්නට අවශ්‍ය පරිසරය සකස් කිරීමේ වැදගත්කමක් තිබෙනවා. ඒ වගේම ආබාධිත ඡන්දදායකයන් පිළිබඳව අපිට වාර්තා වුණු අනිත් කාරණේ තමයි මේක නිරන්තරයෙන්ම මතුවෙන කාරණයක්. ඔවුන්ට වෛද්‍ය සහතික ලබා ගන්නට සිද්ධ වෙනවා උපතින්ම අන්ධභාවයට පත්වෙච්ච ඡන්දදායකයන්ට. ඒ වගේම උපතින්ම කායික ආබාධතාවයන්ට ලක්වෙච්ච පිරිසවලටත් සෑම මැතිවරණයකදීම වෛද්‍යවරයෙකුගේ සහතිකය ලබා ගන්න සිද්ධ වෙනවා. සම මේවර මැතිවරණයේදී අවස්ථා කීපයකදීම අපිට ඒ සම්බන්ධයෙන් මැසිවිලි වාර්තා වුණා. උපතින්ම ආබාධිත අයට අපි යෝජනා කරන්නේ ඒ අනුව එක අවස්ථාවකදී වෛද්‍ය සහතිකයක් ලබා ගත්තොත් ඒ වළංගු විය යුතු වෙනවා. මම හිතනවා ඒක ඔවුන්ගේ පැත්තෙන් ඉතාම සාධාරණ ඉල්ලීමක්. මැතිවරණයෙන් මැතිවරණයට මේ වෛද්‍ය සහතික ලබා ගැනීම ඔවුන් ඡන්දේ දැමීම සඳහා තියෙන පෙළඹවීම හිනතර වටක්. මේවත් අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු කාරණා. ඒ වගේම ඡන්දදායකයාට අපි යෝජනා කරනවා මැතිවරණයේදී සෑම මැතිවරණයකදීම යම් පිරිසක් ඡන්දේ පාවිච්චි කරන්න නොහැකි තත්ත්වයට පත් වෙනවා ලියාපදිංචි පිළිබඳ ගැටලු නිසා. මෙවර මැතිවරණයේදී දෙහිවල ප්‍රදේශයේ පමණක් 200කට වැඩි පිරිසක්කට ඡන්දේ පාවිච්චි කරන්න බැරුණා. ලංකා වටාම යම් ප්‍රමාණයකට මේ ආකාරයට ලියාපදිංචි ගැටලු නිසා ඡන්දේ පාවිච්චි කරන්න අපහසු වෙලා තිබෙනවා. මේ නිසා අපි යෝජනා කරන්නේ අවම වශයෙන් වසර 10කටවත් එක ලියාපදිංචියක් සහිත ඡන්ද නාමලේඛනයක් පවත්වාගෙන යන්නට කියලා. ලෝකේ බොහෝ රටවල්වල උපතින්ම ඡන්ද ලියාපදිංචිය සිද්ධ වෙනවා. වයස 18 සම්පූර්ණ වෙනකොට ඔවුන්ගේ ඡන්ද ලියාපදිංචිය ඔටෝමැටිකලි සිද්ධ වෙන ක්‍රම ලෝකේ තිබෙනවා.
අපිට ඒ ක්‍රමයට යන්න බැරි වුණත් අඩුම තරමින් එක වරක් ක්‍රියාපංච වුණාම වසර 10ක කාලයක් සඳහාවත් ඒ ක්‍රියාපංචයේ පවත්වා ගන්නට හැකියාව තිබිය යුතුයි. අලුතෙන් එකතු වෙන ඡන්දදායකින්ට ඒ වගේම මිය යාම නිසා ඉවත් වෙන ඡන්දදායකින්ට තමන්ගේ ක්‍රියාපංචය වෙනස් කර ගැනීම සඳහා ඒ ක්‍රමය තුල ඉඩකඩ සැලසීම අවශ්‍යයි. නමුත් එක ක්‍රියාපංචයක් පවත්වාගෙන ගියොත් ඔවුන්ට බාධාකින් තොරව තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. මොකද වර්තමානයේ තියෙන ක්‍රමය තමයි පසුගිය වසර 10ක අපි එක දිගට ක්‍රියාපංචි වුණා. මේ වර්ෂයේ ක්‍රියාපංචි වෙන්න බැරි වුණොත් ඡන්දය පාවිච්චි කරන්නට හැකියාවක් නැති වෙනවා. ඒ වගේම මේ වර මැතිවරණයේදීත් අපි දැකපු ක්‍රියාපංචයට අදාළ අනික් කාරණේ තමයි 2018 ලේඛනයේ තමයි අපිට පාවිච්චි කරන්න සිද්ධ වුණේ. 2019 ලේඛනය ආසන්න මොහොතට ඇවිල්ලා තිබුණා අවසන් කරන්නට. නමුත් නීතිමය ප්‍රතිපාදන අනුව ඒ අවසන් කළත් පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ. මොකද මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනකොට බලංගු ලේඛනයේ තමයි පාවිච්චි කරන්නට හැකියාව තිබෙන්නේ. නමුත් මැතිවරණයකදී මැතිවරණය ප්‍රකාශයට පත් වෙලා ඊළඟ දින කීපය තුළ නැත්නම් ඊළඟ සතිය තුළ අලුත් ඡන්ද නාම ලේඛනයේ සකස් වෙලා අවසන් වුණා. නීතියට අනුව පාවිච්චි කිරීමේ හැකියාව නැහැ. ඒ හරහා ලක්ෂ 2-3ක පිරිසකට ඡන්දය පාවිච්චි කිරීමේ ඉඩකඩ හිමි වෙන්නට පුළුවන්. නිසා ඒ නීතියක් සංශෝධනය විය යුතුයි කියලා අපි හිතනවා. ඒ වගේම මේ රටේ 2006න් පසුව හොර ඡන්ද දැමීමේ තත්ත්වය බොහෝ දුරට පාලනය වුණා හැඳුනුම්පත් අනිවාර්ය කිරීමත් සමග. නමුත් මෙවර මැතිවරණයේදී සිදින් කීපයක් අපිට වාර්තා වෙලා තිබුණා මේ හැඳුනුම්පත සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් වෙනත් අය ඡන්දේ පාවිච්චි කිරීම පිළිබඳව. නිසා අපි යෝජනා කරන්නේ ඉදිරියේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය කරන තත්ත්වයකට මේක වෙනස් කළ යුතුයි. මොකද විවිධ වෙනත් හැඳුනුම්පත් මේ සඳහා පීඩකට ලබා දීලා තිබෙනවා. නමුත් හැඳුනුම්පත ලබා ගන්නට නොහැකි ඡන්දදායකින්ට බොහෝ වෙලාවට වයස 50-60 හෝ වැඩිහිටි අය තමයි ජාතික හැඳුනුම්පත ලබා ගන්නට අවශ්‍ය ලේඛනවල ප්‍රශ්නයක් මතුවෙන්නේ. නිසා එවැනි පිරිස සඳහා ඡන්දදායක හැඳුනුම්පතක් හඳුන්ලා දෙන හැටියට අපි යෝජනා කරන්නට කැමතියි. මොකද දැනට තාවකාලික හැඳුනුම්පත් සෑම මැතිවරණයකදීම ලබා ගත යුතු වෙනවා. එයත් ඡන්දදායකයාගේ පැත්තෙන් ඔවුන්ට හිරිහැරයක් හැටියට වාර්තා වෙලා තිබෙනවා. සෑම මැතිවරණයෙන් මැතිවරණයට තාවකාලික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීම. නිසා එවැනි පිරිස සඳහා මැතිවරණ කොමිෂන් සභාවට අපි යෝජනා කරන්නේ එක ස්ථිර ඡන්දදායක හැඳුනුම්පතක් හඳුන්ලා දෙන හැටියට. එයත් ප්‍රායෝගික ගැටලුවකින් තොරව පවත්වාගෙන යාම සිදු කිරීමේ හැකියාව තියෙනවා.